අයිබෝන්දා බරදරුණි මම මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2015 16 17 කියන අවුරු තුනේ වර්ග සමීකරණ ගැටලු ටික අපි එතෙන්ට එනකන් කරලා තියෙනවා ඒක ටික සාකච්ඡා කරන්න ඒක ඔගොල්ලෝ ෆලෝ කරන්න ඕනේ හොඳයි අපි බලමු මේ 2015 වර්ග සමීකරණ ගාන ඒ ගානේ තියෙන්නේ මේ मेक दिदास पहलव एलेवल वर्ग समीकरण गान मेक दीना एक्सी मात्रे हतरवु एफ एक्स जी एस एच एक्स बहुपद पहात दक्कने पारिधि देनु लेबे एफ एक्स fx की बहुपदे दीलती है ना fx समान है x वर्गे ऋण अल्फा x अल्फा x धन एक वतावा x वर्गे ऋण बीटा x धन एक gx की बहुपदे दीलती है ना मैं को मात्रे हाथर वेच्चे वा हाय x हाथर ऋण तीस एक्स गाने धन हेट देगा एक्स वर्गे ऋण तीस एक्स धन हाय हरे इला एच एक्स की बहुपदे दी ना एच एक्स एक्स हतरे बाले धन एक्स वर्गे धन एक मेको हाथी मात्रे बहुपद पलवी प्रश्न है जी एक्स बिंदु एफ एक्स बिंदु जी एक्स बिंदु दिखट में इकम मूल तिबेना अलफा बीट मूल वशन वर्गज समीकरण मे बहु पेन मे एफ एक्स बिंदु जी एक्स बिंदु इकम मूल तीनवना इकम मूल तीनवना किसीम बहुपद समीकरण देहिकट एफ एक्स सामने बिंदु जी एक्स सामने बिंदु के अन्े मेक बिंदुट सामन वीम मेक बिंदुट सामन वीमणि तो वोट एकम मूल तीयन अनिवार्यम ये बहुपद दिखे मात्र सामन बिंदु हरी ये हरी मैं हतरणि मात्रे बहुपदया मैं हतरणि मात्रे बहुपदया ईलंगट अनुरूप सांगुणकातर अनुपात समान एक सात्रे बाले संगुणके आई मेक एक सात्रे बाले संगुणके आतर अनुपाते मेक एक तुंगिनी बाले संगुणके आई मेक एक तुंगिनी बाले संगुणके आतर अनुपाते समान इलाट मेके एक देखे बाले संगुणके आई मेक एक देखे बाले संगुणके आतर अनुपाते देखम समान एक अनुरूप संगुणकातर अनुपात समान मेके एक सत्र बल संगुण के एक हयन मेके एन एक हय बेदी मेक एकम लोने मेके एक तुने बल संगुण मेके एक तुने बल संगुण के मेके एक तुने बल संगुण के बेदुआम ए अगेम लोने मेके एक स्वर्गे संगुण के मे आगे एक वर्गे संगुण के बेदुआम ए अगेम लोने मे आगे एक सुर संगुण के मे आगे एक सुर संगुण के बेदुआम ए अगेम लोने मे आगे नियते मेके नियते बेदुहा एक एकम मूल तीन वना वेन्नी मात्र समान विंडो अनिवार्य मात्र समान वेला अनुरूप संगुण गात्र अनुपात समान विंडो अरे एक लूट गण हो अरे तो आप तर्क आगे न एफ एक्स समान बिंदु हा जी एक्स समान बिंदु एफ एक्स सामन बिंदु जी एक्स सामन बिंदु हि मूल सामन नाम नाम
දැන් මෙයාගේ x හතරේ බලය සංගුණකයේ තියෙන්නේ 6 නේ මේකේ x හතරේ බලය සංගුණකයේ ඉන්නේ 1 6 බෙදීම 1 සමානයි නැත්නම් මෙතන අපි ලියලමු අනුරූප සංගුණක අතර අනුපාත සමාන වේ අනුරූප සංගුණක අතර අනුපාත සමාන වේ සමාන වේ එතකොට මේකේ x හතරේ බලය සංගුණකයේ ඉන්නේ 6 මේකේ නම 1 සමානයි මේක x ඝනේ සංගුණකයේ ඍණ 35 බලන්න මේක x ඝනේ ඉන්නේ කොතනද කියලා මේ තියෙන්නේ ඍණ x ඝනය බීටා ඍණ x ඝනය ඇල්ෆා එතකොට x ඝනේ එළියට ගත්තාම මේ ඍණ x ඝනේ බීටා ඍණ x ඝනේ ඇල්ෆා x ඝනේ එළියට ගත්තාම ඍණ ඇල්ෆා ඍණ බීටා ඍණ ඇල්ෆා ඍණ බීටා සමානයි x වර්ගයේ සංගුණක අතර අනුපාතය මේකේ x වර්ගයේ සංගුණකයේ 62යි 62යි මෙතන x වර්ගය එනවා 1 එනවා මෙතන 1 එනවා 2යි තව එනවා ධන ඇල්ෆා බීටා x වර්ගය කියලා. එතකොට 2 ධන ඇල්ෆා බීටා. මෙතන එනවා x වර්ගයක්, මෙතන එනවා x වර්ගයක්. එතකොට එතන 2යි x වර්ගය. මෙතන එනවා ධන ඇල්ෆා බීටා x වර්ගය. එතකොට 2 ධන ඇල්ෆා බීටා. මං හිතන්නේ අනිත් ඒවාට යන්න ඕනේ නැහැ. මොකද අපෙන් අහන්නේ ඇල්ෆා හා බීටා මූල වෙන වර්ග සමීකරණයනේ. එතකොට ඇල්ෆා හා බීටා මූල වෙන වර්ග සමීකරණය ගන්න අපිට ඕනේ ඇල්ෆා ධන බීටා වලගේයි. ඇල්ෆා ඍණ බීටා වලගේ විතරනේ සෝරි ඇල්ෆා බීටා වලගේ විතරනේ ඉතින් මේ දෙකම දැන් මෙතන තියෙනවා මේක පොඩ්ඩක් සකස් කරන් විතරයි තියෙන්නේ එම නිසා 6 සමානයි 35 බෙදීම මේකේ ඍණ එළියට ගත්තාම ඍණයි ඍණයි බෙදිලා යනවා කැපිලා ඇල්ෆා ධන බීටා 62 යට 2 ධන ඇල්ෆා බීටා අපිට ඕනේ ඇල්ෆා ධන බීටා වලගේ ඇල්ෆා බීටා වලගේයි මේ දෙක සමාන කරොත් 6 සමානයි 35 යට ඇල්ෆා ධන බීටා එහෙනම් මේකෙන් ගම් වෙනවා ඇල්ෆා ධන බීටා කියලා කියන්නේ 35 යට 6 ඊළඟට මේකයි මේකයි සමාන කරන්න පුළුවන් දැන් ඔය මං ගත්තේ මේ දෙක සමාන කළානේ 6යි මේකයි සමාන කරතයි 6 සමානයි 62 යට 2 ධන ඇල්ෆා බීටා එනම් මේකෙන් එනවා 6 වරක් 2 12යි හරස් ගුණිතය ගත්තාම 6 වරක් 2 12යි 6 ඇල්ෆා බීටා 12 යට ගියාම ඍණ 12යි 62 න් 12ක් ගියාම 50යි එහෙනම් ඇල්ෆා බීටා කියලා කියන්නේ 50 බෙදීම 6 ඒ කියන්නේ 25 බෙදීම 3ක් එනවා ඉතින් මූලයිකේ මූල ගුණිතය ආවා එම නිසා ඇල්ෆා බීටා මූලවන මූලවන සමීකරණය මට ලැබිය හැකි x වර්ගය ඍණ ඇල්ෆා ධන බීටා x ධන ඇල්ෆා බීටා සමානයි බිංදුව කියලා. දැන් මෙතනින් ඇල්ෆා ධන බීටා කියන්නේ 35 යට 6 කියලා දෙනවා. එහෙනම් x වර්ගය ඍණ 35 යට 6යි x ධන 25 යට 3 සමානයි බිංදුව කියලා. ତର මේක 6ෙන් ගුණ වුණාම 6x වර්ගය ඍණ 35x ධන 50 සමානයි බිංදුව. අපි බලමු ඒකද අපිට ඔප්පු කරන්න තියෙන්නේ කියලා. ඔව්. එනයින් gx සමානයි බිංදුවේහි මූල සොයන්නේ කියලා කියනවා. එතකොට දැන් එනයින් gx සමානයි බිංදුවේ මූල එනයින් එනයි නේ කියන්නේ මේකෙන් එහෙමනම්
දැන් gx සමානයි බිංදුවේ මූල හෙව්වත් එකයි fx සමානයි බිංදුවේ මූල හෙව්වත් එකයිනේ මොකද මේ දෙන්නටම එකම මූල තියෙනවා කියලානේ කියන්නේ එනයින් එහෙමනම් gx සමානයි බිංදුවේ මූල හොයනවා වෙනුවට fx සමානයි බිංදුවේ මූල හෙව්වනම් හරිනේ තේරුණානේ ඔයගොල්ලන් තේරුණා දිනේ කාරණේ එනයින් ඒ කියන්නේ මේක පාවිච්චි කරලා gx සමානයි බිංදුවේ මූල හොයනවා වෙනුවට fx සමානයි බිංදුවේ මූල හෙව්වම හරි මොකද මේ දෙන්නටම එකම මූල තියෙනවා කියලා කියනවා මම එහෙම කියන්නේ මේ fx කියන එක නා සාධකෝට කැඩලා තියෙන නිසා මූල හිමීම ලේසි මේක එහෙම නැහැ හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේක සාධක දෙකකට කැඩලා තිබුණාට ඇල්ෆා බීටා දන්නේ නැහැ නමුත් ඇල්ෆා බීටා වෙදරින් හොයා ගන්න පුළුවන් අපිට මොකද මේ තියෙන්නේ ඇල්ෆා බීටා මූල වෙන සමීකරණේ එහෙනම් මේකෙන් අපිට පුළුවන් ඇල්ෆා බීටා හොයන්න හරි බලමු මේක සාධක කැඩේද කියලා මට හිතෙනවා සාධක කැඩේ කියලා मित्र तुम वा देखे इन पुलवांग अभी इसे नाम हाई आई एक्स एक्स दाल बल දහවරක් බලමු 30x 40 හරියන්නේ නැහැ නේ 3යි 2යි දාලා බලමු ऋण पहलवाई एक्स ऋण विस्ताई एक्स ऋण तीस पहाई हरे ने अतरी ना अतरी इधर में अतरी ना एक्स समान है दहाई बेदी में तूने हो एक्स समान है पहाई बेदी में देख इना मेक अल्फा की लगाऊं मेक बीटा की लगाऊं इमानी सा अल्फा समान है अभी कहाँ मुझे दहाई ऐड तूने किया बीटा समान है पहाई ऐड देख එතකොට a අගයන් දෙක මෙතෙන්ට දාලා fx ලියමු අපි. එම නිසා fx සමානයි x වර්ගය ඍණ alpha x ඍණ 10ට 3යි x ධන 1 x වර්ගය ऋण पहायट देखाई एक्स दाने अरे हम पोट बल पेन देखिए इतकोट दें अभी की हुआ gx සමානයි බිංදුවේ මූල වෙනුවට fx සමානයි බිංදුවේ මූල තමයි හොයන්නේ කියලා අපි. මොකද මේ දෙකටම එකම මූල තියෙන නිසා. දැන් fx සමානයි බිංදුව විට 10ට 3යි x ධන 1 මේක 3 නුයි මේක 2 නුයි ගුණ කරමු. ඒ කියන්නේ ඇත්තටම 6ෙන් ගුණ කරනවා දෙපැත්තම 6ෙන් ගුණ කරනවා. මේ වරහන ගුණ කරන්නේ 3ෙන් මේ වරහන ගුණ කරන්නේ 2ෙන්. හරි? 6ෙන් ගුණ කරන්නේ දෙපැත්තම 3ෙන් මෙතන ගුණ කරනවා 2ෙන් මෙතන ගුණ කරනවා. 3ෙන් මෙතන ගුණ වෙනකොට 3i x වර්ගය ඍණ 10i x ධන 3. මම 3 ගත්තේ මේ මෙතන 3 තියෙන නිසා මෙතන 2 තියෙන නිසා තමයි 2 මෙතෙන්ට දුන්නේ. ඒතකොට 2i x වර්ගය ඍණ 5i x धन एक सामने बिंदु एना मेकिंग एना तुना एक्स वर्गे ऋण दहाय एक्स धन तुन स
සමානයි බිංදුව හෝ 2x² ඍණ 5x ධන 1 සමානයි බිංදුව කියලා. එතකොට මේක සාධක කැඩේ කියලා මට හිතෙනවා 3 වරක් 3 9 නේ. බලන්න 3x x ඍණ 3 ඍණ 1 हर नहीं एना मेके एक समान एक आठ तुण हो मेके एक समान तुण मित्र ना मंगी जाने साधक ने मित्र साधक ने ओकार सूत्र एक समान ऋण बी x तो साधारण से मूल हाथ रात तीन बुलवाने हाथ रहने मात्रे बहुपद एक निशा दें है ना मटल लिया ने बुलवां मैं आगे मूल हाथ रहने लिया दान ने बुलवा मैं हाथ रहने लिया ना हरि अपने लिख गए कि आप इलाने जी एक्स समान बिंदु मूल एफ एक्स समान बिंदु मूल आप हेवट ए अभी जी एक्स समान बिंदु मूल होना वेनुट एफ एक्स समान बिंदु मूल होया हेतु मेन मे साधक देख गुणित क्लेश मे एफ एक्स दी लि बी मन साय वेना किसी हेतु अग्नेट एक हेतु एक अभी अंतिम अंतिम उत्तर दिए मनीषा जी एक समान बिंदु ही मूल एकक तुनेक तुन पह धनमूल दाहत बेदीम हतर कमा पह ऋण मूल दाहत बेदीम हतर मिन्न मे का इधर बलान में एक गीय विधि है कारण आप है दीदी हाँ मित्र पड़ी वरदा मट वेला मित्र में मित्र वरदा के लाला देखें गुणकरा दी मित्र देखे ना मानी इतकोट साधक तीयन मेहमे मेहमे वस्तावे मेक दिखे गुण कर मित्रा दिखे गुण इतकोट मित्र दिख दिखाई एक्स देखा ही एक्स एक्स ऋण देख ऋण एक तो मेकिंग ना एक समान है बागे हो एक समान है देख इतोट एमनिसा जी एक समान है बिंदु ही मूल दायर तुन कमा तुन कमा बागे कमा देख फिर मेट के दमाई मूलवें जी एक समान है बिंदु मूलवें वही ठीक है हरे नहीं दे कारण आप बेहतरीन है अभी बालू वो प्रश्न ईलांग कोड से ईलांग की ना एफ एक्स सारो समय एच एक्स वही नाम
अल्फा हा बीटा ड तिबी है कि अगेन सोया एच एक्स समान है बिंदु समीकरण मूल तात्विक नोन भाव पेन्वन एक एफ एक्स के ना सर्व समय एच एक्स वही नम अल्फा हा बीटा ड तिबी है कि अगेन सोया तो मैं मेटिक संपूर्ण मकांड वीडियो नवत्ला मेवा सटाह कर हरी एफ एक्स सर्व समय एच एक्स वही नाम तो एफ एक्स सर्व समय एच एक्स नाम एक यानी एक्स वर्ग ऋण अल्फा एक्स दान एक वतावक एक्स वर्ग ऋण बीटा एक्स दान एक सर्व समय वही नाम एक्स वर्ग एक्स हाथरे बाले धन एक स्वर्ग धन एक मेदे का सर्व समय मेदे का सर्व समय ना मेदे ना एक मूल दिए ना अरे मेदे ना एक मूल दिए ना मैं तातरी मात्रे मैं तातरी मात्रे अब अरे खालीन कंडीशन ने क्या रहते नहीं मैं दें खालीन कंडीशन ने क्या दिवने एफ एक्स आ जी एक्स एक समान मूल एत्नम के ने कहते ने अल्फा बीटा होयला गी दंग एक वेना खाता हुआ दंग एक रा दाल ने मे मे ती ने का मे का वेना मत तात्त्व या एक वेना मत एरुंगा ने दंग तीन तात्त्व वेना मे का दंग क्या ने एफ एक्स सारो समय एच एक्स के ला अरे ये तो उड़ी दिन सांगुनों का समान कराने दी ने एक सात्रे बाले सांगुनों का समान कर ला वड़ाक ने एक सोला गाने सांगुनों का समान करो मे पत्ते ऋण बीटा मे देखना ऋण अल्फा समान मे पत्ते बिंदु आई एक मेके गमेन अल्फा दान बीटा समान बिंदु आई एक ईलंगट एक स्वर्ग संगण समान कराट पुलवांग एक्सल संगुणक समान करोत् एत मेक मायें एक स्वर्गे संगुणक समान करोत् मिथरी एक एक स्वर्ग मिथरी ताव एक स्वर्ग देखाई ताव ऐन अल्फा बीटा मे देखे गुणी तेन उत्तर एक स्वर्ग पद्य मेघ गुण एक एक स्वर्ग एक्ना मे गुण ताव एक स्वर्ग एक्ना देख की लम्मी गुणते समान मे पत्ते एक स्वर्ग संगुण के एक ऐना मेकिंग अल्फा बीटा समान एक एक्सल संगुण का सामान करा कि वेडक ने आयन अरकम नियत सामान कर लड़कूद ने तो वैदिक तमें अभी या नो
හරි ওই දෙකෙන් තමයි අපි යන්නේ දැන් අපි මේ එකකින් ඇල්ෆා හොයමු එකෙන් මට එනවා ඇල්ෆා සමානයි ඍණ බීටා කියලා මේ ඇල්ෆා කියන්නේ ඍණ බීටා කියලා නෝ දැන් දෙවැනි එකට මම ආදේශ කරොත් ඇල්ෆා එනකොට මම ඍණ බීටා දානවා ඍණ බීටා වතාවක් ඇල්ෆා කියන්නේ ඍණ බීටා නේ तपर कि लाई ओ हाँ मित्र ऋण एक बिल मित्र ऋण एक देखे हाँ पत्र के हाँ ऋण देखे वेला मेका तक सुल ऋण एक मैं बेलवे मित्र बीटा वार के समान ऋण एक गिला एक केस से कौन हरी हरी दें हरी मित्र मेके बीटा वार के समान एक केला इतर मेके ना बीटा समान धन हो ऋण एक गिला දැන් බීටා ධන 1 කියලා ගමු බීටා සමානයි ධන 1 විට ඇල්ෆා සමානයි ඍණ 1 බීටා වෙනුවට ධන 1 දැම්මොත් ඇල්ෆා ඍණ 1 බීටා සමානයි ඍණ 1 විට ඇල්ෆා සමානයි ධන 1 ඒ කියන්නේ ඔබට තේරෙනවද මේකේ මේ මූල දෙක තියෙන්නේ ධන 1යි ඍණ 1යි කියන එක තේරෙනවද මේ බීටා ධන 1 වෙනුවට ඇල්ෆා ඍණ 1 බීටා ඍණ 1 වෙනුවට ඇල්ෆා ධන 1 एक मे उत्तर हाथ सेट्स देखा गंड दे अज्ञा ने मूल दिए धन एक अल्फा डेन ने धन एक ऋण एक तेरह की ना दे सॉरी मे मे अल्फा बीटा एकाक धन एकाक ऋण एक कि नहीं पहली दिकार नहीं बीटा धन एक अल्फा ऋण एक बीटा ऋण एक अल्फा धन एक बीटा वेनोट धन एक दानोट अल्फा वेनोट ऋण एक बीटा वेनोट ऋण एक दानोट अल्फा वेनोट धन एक तो ओब निकम इतना बहन मिदेन दे अल्फा वेनोट ऋण एक डेम की हर इतोट एक्स वर्गे धन एक्स धन एक मिदन है इतोट एक्स वर्गे ऋण एक्स धन एक एक्स वर्गे धन एक्स धन एक्स वर्गे ऋण एक्स ऋण धन एक मे मे उत्तर सिट्ट के दम्मी එතකොට එන්නේ x² + x + 1 x² - x + 1 ඒ කියන්නේ මේ මේ සාධක දෙක වෙනස් වෙන්නේ නැහැ අපි බීටා වෙනුවට ධන 1යි ඇල්ෆා වෙනුවට ඍණ 1යි දැම්මත් එන්නේ x² + x + 1 x² ඍණ x + 1 අපි බීටා වෙනුවට ඍණ 1යි ඇල්ෆා වෙනුවට ධන 1යි දැම්මත් මේකේ අන්තිමන මාරු වෙලා හරි හැදෙන්නේ දෙපැත් මේ දෙක මාරු වෙලා හරි අවසානයේ එන්නේ x² + x + 1 x² ඍණ x + 1 දරුවන්ට පැහැදිලිද කියලා මම හිතනවා. ඒ නිසා මේ උත්තර කාණ්ඩ දෙකම අරගන්න එකේ තේරුමක් නැහැ. මේක ගත්තත් එන සාධක දෙකමයි මේ දෙක ගත්තාමත් එන්නේ. එකම සාධක දෙක එන්නේ. ඒ නිසා මේ දෙකෙන් ඕනම එකක් ගත්තාම මෙතෙන්ට ප්‍රමාණවත්. එතකොට එහෙම නිසා මම fx කියන එක ගන්නම්. x වර්ගය මේ මේ अल्फा इनोट धन एक अल्फा इनोट धन एक दोत एक्स वर्गे ऋण एक्स धन एक इतना मैं बीटा विनोट कंडोने अल्फा इनोट धन एक बीटा विनोट ऋण एक कंडोने इतकोट एक्स वर्गे मित्र ऋण एक दापोहा ऋण ऋण धन एक विनोने धन एक्स धन एक मे साधक दिखे दें मम मे उत्तर सेट तो मेक मारूगरा गया एम मारू कर पुआना मे साध के मितेंटेना मेक मितेंटेना वेन साक्य अरे एक पलमकोट अवबोध कर इतकोट दें अभी एच एक्स सामान बिंदु
hx සහ fx සර්ව සමනන්නේ fx මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ fx සමානයි බිඳුවේ මූලවල ස්වභාවයමයි hx සමානයි බිඳුවේ මූලවලටත් තියෙන්නේ. එකම ස්වභාවය මේ දෙන්නටම තියෙන්න ඕනේ. මෙයාට තියෙන ස්වභාවය මෙයාට තියෙන්න ඕනේ. දැන් අපිට කියන්නේ මේකේ මූල අතාත්විකයි කියලා වෙන්නන්න කියලානේ. එහෙනම් fx සමානයි බිඳුවේ මූල අතාත්විකයි කියලා වෙන්නව නම් හරිනේ. මොකද අපිට මෙයාගේ මූල අතාත්විකයි කියලා වෙන්නන්න අපි ළඟ සිද්ධාන්තයක් නැහැනේ. හතරෙනි මාත්‍රයේ සමීකරණයක මූල අතාත්විකයි කියලා වෙන්නන සිද්ධාන්තයක් අපි සතුව නැහැනේ. ඒ නිසා fx සමානයි බිඳුවේ මූල තාත්වික නොවන බව පෙන්වන්න නම් hx සමානයි බිඳුවේ මූල තාත්වික නැහැ කියලා අපි sorry hx සමානයි බිඳුවේ මූල තාත්වික නැහැ කියලා පෙන්වන්න නම් fx සමානයි බිඳුවේ මූල තාත්වික නැහැ කියලා පෙන්වමු. එතකොට fx සමානයි බිඳුව විට x වර්ගයේ ඍණ x ධන 1 වතාවක් x වර්ගයේ ධන x -1 සමානයි බිඳුව. එතකොට එහෙනම් මේක වෙන වෙනම බිඳුවට සමාන කරපුවාම x වර්ගයේ ඍණ x ධන 1 සමානයි බිඳුව හෝ x වර්ගයේ ධන x -1 සමානයි බිඳුව. දැන් මේකෙත් මූල තාත්වික නැහැ, මේකෙත් තාත්වික නැත්නම් මේ මුළු එකේ මූල තාත්වික නැහැ කියලා ඔප්පිනවනේ. මෙහි ඩෙල්ටා සමානයි ඍණ 1 වර්ගය ඍණ 4යි කුඩයි බිඳුව. එම නිසා මූල තාත්වික නැත. මූල තාත්වික නැත. හරි. ඊළඟට මේකේ මෙහි ඩෙල්ටා 1 වර්ගය ඍණ 4යි AC ආයි කුඩයි බිඳුව. එම නිසා මූල තාත්වික නැත. මූල තාත්වික නැහැ. හරි. එතකොට එම නිසා fx සමානයි බිඳුවට තාත්වික මූල නැත. තාත්වික මූල නැත. එම නිසා hx සමානයි බිඳුවේ හි මූල තාත්වික නොවේ. මූල තාත්වික නොවේ. ඒක රෝග තමයි අපිට පෙන්වන්න තියෙන කාරණා. හරිනේ. ඒක බලන්න දැන් මෙවැනි ගානක් හදපුවාම ඒ ගාන දිහා ආපහු හැරිලා බලන්න ඕනේ. මං කිව්වේ අර ට්‍රිප් එකක් ගිහිල්ලා ෆොටෝ ගැහුවාම වීඩියෝ කරපුවාම ඒව දිහා ආපහු බල බල අපි ඒක මේ මේ අර අවස්ථාව තව තව තීව්‍ර කරලා ඔලුවට ගන්නවනේ. ඒක රස විඳිනවනේ. හරි. කාරණා පැහැදිලිද? එතකොට මෙතන මුලින්ම කිව්වේ fx සමානයි බිඳුවට හා gx සමානයි බිඳුවට තාත් එකම මූල තියෙනවා නම් ඇල්ෆා කමා බීටා මූල වෙන වර්ග සමීකරණය හොයන්න කිව්වා. එතකොට ඇල්ෆා කමා බීටා මූල වෙන වර්ග සමීකරණය හොයන්න නම් ඇල්ෆා ධන බීටා සහ ඇල්ෆා බීටා උනේ. එතකොට අපි මොකද කරේ? මේ දෙක සර්ව සම කරලා සංගුණක සමාන කරලා ඇල්ෆා ධන බීටා වලගේ ඇල්ෆා බීටා වලගේ හොයාගත්තා. ඒකෙන් අර දීලා තියෙන වර්ග සමීකරණය 6x වර්ග ඍණ 35x ධන 50 සමානයි බිඳුව කියලා ගත්තා. හරිද? ඊට පස්සේ ඒකෙන් අපිට පුළුවන් ඇල්ෆා බීටා වෙන වෙනම හොයන්න. ඇල්ෆා බීටා හොයාගත්තට පස්සේ ඒවා මෙතෙන්ට දැම්මා. ඊළඟට gx සමානයි බිඳුවේ මූල හොයන්න කියලා නේ අපිට කිව්වේ. ඉතින් gx සමානයි බිඳුවේ මූල කියන්නේ එතකොට fx සමානයි බිඳුවේ මූලනේ. අපිට මූල හතරක් ආවා. මේක බිඳුවට සමාන කරපුවාම එක මූල දෙකක් ආවා. මේක බිඳුවට සමාන කරපුවාම තව මූල දෙකක් ආවා. ඊළඟට ගාන වෙන පැත්තකට හැරුණා. ඊළඟට ඒගොල්ලෝ කිව්වා fx සමානයි hx සර්ව සමයි hx නම්. හරි. රෝමිලක්කන් තුන කොටස. fx සර්ව සමයි hx නම් මේ රෝමිලක්කන් දෙක කොටසනේ. රෝමිලක්කන් දෙක කොටස. fx සර්ව සමයි hx නම් එතකොට මේ දෙක සංගුණක සමාන කරාම සංගුණක සමාන කරපුවාම ඇල්ෆා ධන බීටා වලගේ ඇල්ෆා බීටා වලගේ මට ලැබුණා. ඊට පස්සේ මම ඒ දෙක වෙනම සුළු කරා. මේකෙන් මම ඇල්ෆා ගත්තා. ඇල්ෆා ගත්තාම එනවා ඍණ බීටා කියලා. ඒක ගෙනල්ලා මේකට ආදේශ කරා.
එතකොට මට බීටාට උත්තර දෙකක් ආවා බීටා ධන එක වෙනකොට ඇල්ෆා ඍණ එක වෙනවා කියලා දැක්කා මේකට ආදේශ කරපුවාම ගන්න පුළුවන් ඊළඟට බීටා ඍණ එක වෙනකොට ඇල්ෆා ධන එක වෙනවා කියලා දැක්කා එතකොට උත්තර කාණ්ඩ දෙකක් වගේ පේනවා එතකොට අපිට හිතෙනවා fx ලා දෙන්නෙක් ඉන්නා වගේ නෑ මේ උත්තර කාණ්ඩේ ආදේශ කරත් මේ සාධක දෙක විතරයි fx ට එන්නේ ඒ නිසා fx සමානයි බිඳුව අරගෙන ඒකේ වර්ග සමීකරණ දෙකේ ඩෙල්ටා කුඩයි බිඳුව කියලා පෙන්නලා තාත්වික මූල නැහැ කිව්වා. එහෙනම් hx සමානයි බිඳුවට තාත්වික මූල නැහැ කියන එක ඒකෙන් අපි ඔප්පු කරා. හරි. ඒතොර මෙවැනි ගාණක් මේ ඉතාම විශේෂ ගාණක් මේ 2015 අවුරුද්දේ ලැබුණේ. ඒක විශේෂ ගැටලුවක්. ඒතොර මේක ඔගොල්ලෝ හදාගන්න. හොඳයි එහෙනම් අපි යමු 2016 ලෙවල් ගැටලුවට අපි යන් දෙදාස් 16 ලෙවල් ගැටලුවට යන් අපි දෙදාස් 16 ලෙවල් ගැටලුවේ මේකත් හොඳ ගැටලුවක් මේකේ මේ ඒ අසමානයි බිඳුව ඒ ධන B ධන C असमान बिंदु किल दीलतीन ए बी सी आया तार गणिमु एफ एक्स किल वर्गजसीत दीलतीन ए एक्स वर्ग धन बी एक्स धन सी किल एफ एक्स समान बिंदु ही एक मूल्या नौन भाव पेन्ना किल कीन एक मेके मूल्या निमे किल तेना बलमु एक्स वर्ग एफ एक्स समान बिंदु के अन्े एक्स वर्ग धन बी एक्स धन सी समान है बिंदु की नहीं मैं के एक समान है एक वामपत्र दाल बलम एक समान है एक विट एल एच एस समान है ए दान बी दान सी एन हाँ भाई दाते दी रहती ना ए दान बी दान सी असमान है बिंदु के ला इन्हें मैं का बिंदु नहीं एक है ना एक समान है एक दाब हुआ वामपत्र बिंदु नहीं इन्हें एक समान है एक यदि बिंदु और समान है कि नहीं का बोरुआ एक समान एक मे प्रकाश ने बिंदु सामने की असत्य एक एक समान एक मूल्य नए मनसा एक समान एक मूल्य नए उन्न एक अब बल इसट ऐ में एक मूल्य नोए की पेन्नडे गोल मेचर महंसी गति इलाकिन एफ एक् समान बिंदु मूल अल्फा बीटा गणिमु හරි එතකොට fx සමාන බිඳුවේ මූල ඇල්ෆා බීටා කියලා දිලා තියෙනවා. ඒ කියන්නේ ax වර්ගය දන bx දන c සමානයි බිඳුවේ මූල ඇල්ෆා බීටා. දැන් ඕනෙ වෙයිද නැද්ද දන්නේ නැහැ. අපි ඇල්ෆා දන බීටා ඍණ b යටේ ඇල්ෆා බීටා c යටේ කියන ප්‍රතිඵල දෙක ගමු. රයිට්. ඔන්නේ දෙක ගත්තා. इट पास एलफरी एक बीटरी ने एक मेन मे बहु द एक एलफरी ने एक एक बीटरी ने एक मूल्य से वर्ग समीकरण जी एक्स बिंदु मगिन दिन बहुत भिन्न मे जी एक्स के मे कई तीन हरि इसलाम एलफरी ने एक बीटरी ने एक अभी हो
ඇල්ෆරින් එක වතාවක් බීටරින් එක සමානයි වරහන් ඉවත් කරපුවාම ඇල්ෆා බීටා මෙතනින් ගුණුනාම රින ඇල්ෆා මේ ගුණුනාම රින බීටා මේ මේ දෙක ගුණුනාම ඇල්ෆා බීටා රින ඇල්ෆා රින බීටා එකෙන් රින එළියට ගත්තාම ඇල්ෆා ධන බීටා මොකද මට ආදේශ කරන්න පුළුවන් ඉතින් ඊළඟ මේ දෙක ගුණුනාම 1 හැබැයි අපි දන්නවා ඇල්ෆා බීටා කියන්නේ C 8 A ඇල්ෆා ධන බීටා කියන්නේ රින B 8 A ධන 1 එතකොට මේකේ හැටියට ඒගොල්ලෝ 1 8 A එළියට අරන් තියෙන්නේ 1 8 A එළියට ගත්තාම මෙතන 1 නේ තියෙන්නේ එතකොට 1 8 A එළියට ගත්තාම මෙතන A වලින් ගුණ වෙන්න බෑ A මෙතනින් එනවා B ධන C उन्न अभी आलफा रीन एक वक् बीट रीन एक मेकाई रईट इट पास एक आलफा रीन एक बीट रीन एक मूल लेसाइति वर्गज समीकरण जी एक्स बिंदु मगिन देनु लबन भाव पेन्वन तो अवश्य समीकरण अभी लिव है कि एक्स वर्ग ऋण मूल ऐक्य एक आट आलफरीन एक धन एक बीटर दंग पेन मे ऐमे आलफा बीट एक बैकन खलती साधने दलफा बीट मेके मेके मूल ने आलफा बीट के अंदर आलफा बीट हरी आलफा बीट हरी दिखम हो हरी एक उत्ते वेन्े मेके मूल एक विनवाकने मेके मूल एक सामान एक मेके मूल या නොවෙනවා කියන්නේ ඇල්ෆා එක වෙන්නෙත් නැහැ බීටා එක වෙන්නෙත් නැහැ කියන එකනේ. දැන් ඇල්ෆා හරි බීටා හරි එක වුණොත් එහෙම මේක පවතින්නේ නැහැනේ. ඒකයි. හරි. ධන 1 යට ඇල්ෆා රින 1 වතාවක් 1 යට බීටා රින 1 සමානයි බිඳුව. දැන් මේක නම් දන්නවා අපි. මේ දෙකේ ගුණිතය දන්නවනේ. इतर मेक उड़ेट मारक लिया इतर तीयनी मेन मेतन हदा गंडोने तो अभी मेक कैपिटल ए के लगम मेक गंडोने कैपिटल ए समान मेतन पोधुहर एलफरी नेकवतावा बीटरी नेक मेक एकेना बीटरी नेक मेक एकेना एलफरी नेक उड़ेना बीटरी नेक एलफरी नेक इकन एलफन बीट ऋण देखा के ना उड़ दमे आदेश करो अल्फा धन बी अटे ऋण बी अटे ऋण बी अटे ऋण देख अल्फा ऋण एक होता बीट ऋण एक अल्फा ऋण एक होता बीट ऋण एक क्या मेक ये तो एक बेदन को ए उड़े ना मेक अटटे ना ए धन बी धन सी है ना ए आना उड़ट मेके ए उड़ट गई मेके अटटे ना मे गुणीते क्या मेकने मेके बेदा दी ए उड़टे ना इतकोट मेतन एवलिंग वराहा बात करो रीन बी रीन देखा ये रीन एलिएट गम बी दान देख बी दान देख मे एवलिंग गुण करा दी मेतन रीन एलिएट गाता बी दान देख देखा ये देखा ये याटे ना ए दान बी दान सी बी दान सी उन्नावा अरे कैपिटल ए वाला गे मेक रंग थी मेक उड़ेर मारू कलर लिया नहीं थी ऐसा प्रश्न एक नहीं हरि कारण आप है दिल्ली थी एमने सा समीकरण है एक्स वर्गे ऋण मेटिक किया मेन मे अगे एक ऋण तीन इतने ए रीना मे रीना मित्र तीन रीना मेके ऋण तीन मिथन आदेश कर दानवेन तर बी दान देखा ये यट ए दान बी दान सी एक्स दान एक अट आलफा रीन एक होता बीट रीन एक आलफा रीन एक होता बीट रीन क्या मेक तो एक बेदन को ए उड़ गई मेके अट नहीं
एट ए धन बी धन सी सामन बिंदु हरिद धर्व पेहदरी गेल मंगीत हरि कारण पेहदरी गेल इतना धर्व क्लियर है दंग भी मुकद कर ए धन बी धन सी वाली मुन समीकरण गुण कल आंडोणे इतकोट आप ए धन बी धन सी एक्स वर्गे धन बी धन देखाई ए एक्स धन ए समान बिंदु मेक वेन्दी अरे जी एक्स के लिए दीलती मेक जी एक्स एना जी एक्स समान बिंदु जी एक्स क्या नहीं अरे एक आने एक आट एलफा रही नहीं कहा एक आट बीटा रही नहीं मूल होने समीकरण है जी एक्स समान है बिंदु मगिन देर लगने बाब पेन्ना निकलन दी तो जी एक्स मैं कहीं के ना उपो करा इधर यादिंग मित्री लियान डोड़ मैं ही जी एक्स समान आई मैं कह केला अरे एक मान लियान डैन ने मैं ही जी एक्स समान आई केला लियान डोड़ हरे 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 अरे गाने मूल पाठ की बराई गाने मूल कोटस ही बराई देंगे अभी हम गाने देवनी कोटस था ईलंग कोटस था अरे इधर मित्र ने गान तेरो आने को लंड गेट लो अपने ने तो ऐसी के लिए मांगी था ना अरे දැන් ඒ විශාලයි බිඳුව හා ඒ ධන බී ධන සී විශාලයි බිඳුවයි ගනිමු. ආ දීලා තියෙනවා ඒ විශාලයි බිඳුව ඒ ධන බී ධන සී විශාලයි බිඳුව කියලා. Fx සී අවමගයේ වන අපි දන්නවා ඒ විශාලයි බිඳුව නම් Fx ට අවමගයක් තමයි තියෙන්න ඕනේ. ආයේකේ කතා දෙකක් නැහැ. एम एक अन्न एम एक सामन ऋण डेलटा एट हतराइए मगिन देनु लबन भाव पेन्न मेहि डेलटा सामन बी वर्गे ऋण हतराइए सी वे जी एक्सी आवमागे एम देक गणिमु मे भाव अपोहने करंड किल के अरे मेघ होंद गान मे मे अवृद्धे मे मे कोटस गुडाक लमाइंट करंड बेरुणा मुखद उगान गुरुवर मे अरे मे साधारण बहु मे वर्गजसीते वर्गपूर्ण भाजने करण कटिक उगण उतर मतकलवा मम इकेंट मगोल उदाहरण मंग एक उगण क्यूवा मेक उगण पुहा मट आवाज जागता लम इंट तेरी मेक मम अत्यवस मगे दीन एक्सपीरियंस मे वृद्धि मट एक उनादेल वागंड वर्ग समीकरण पाठ कर मगे पंति वाला मैं कई पंति एक धरागंड वर्ग समीकरण वर्ग सीत पाठ कर धरागंड बे आई मुखद मंगे सीनी बोल विधि उगण ने एक सीनी बोल विधि उगण बे ये अवश्य बरी उगण इतनी तम टर्निंग पॉइंट कह दी उलवट ये मेसल तीन सुलुकिरी हितन क्रम तारकरण विधि या तारक अकूट निगम इन विधि तीरने वे मे पाड़ी मैं उगण नोट क्यू आने वाली सा मंगे अवश्य बरी उगण मन दिन कर मन दंड कीपदेन मेक अल्लाने की नम एगोल्लंट नैवत नैवत मेक हदबुगण आये कुलार हदल करना मेक पुलुह इधट करे एक दिन लोक प्रश्न हर काली नास्ती नो दी दवा कुहमत एवलागे विशाल बिंदुण अवमे अक्तम इतनी हर मगोल मेक मे विधियन अरगिन ये अवमागे प्रूगरने पेन्व सर दिगोल की एफ एक्सी अवमागे वन एम एक अन्न एम एक सामन रही डेलटा एट हतर मगिन देन लड़ बाबा पेन्न इतोड़ा तेरी पार्टी गति
एलियट गत्ता एक्स वर्ग धन बी अट ए एक्स धन सी अट ए इलावा इट मिथन वर्ग पूर्ण करना एक्स मैं कलिम खटपाट मे वगे लीलदाचर प्राक्टिस कर लिये इच्छर मेक प्राक्टिस कर लिये अत्र वर्ग बुधर एट का मीन मित्र एलिएट का इतना बी वर्ग रीन अत्र मेक थीयरी मे थीयरी तनिखर मतलब डेल्टा एट अत्र वर्ग मम्मी को गोड़ क्यों मेक अवृद्ध की लू अदे दास दास मेम दूड़ना गोडक आयट मेक पेरना मैं किया सत्र मे विवाह पेपर के लिए आवट पास माँ लोको गीलने कील चुपना मेकमान पेपर के दीन एकम अवल तीन मे वर्ग समीकरण का देवनी को सकें किसी अवल अग्ने एक हेतु उगाने लम इंट अवलने लम यादवी उगाने लीट ये गेटी साधारण पेन अन्े मुको इतना लम इंट तेरे लम पंदी हेलेनावनी एक दीने प्रश्न अरे दें मतगति ओके एवली वरहन इवत् करना अभी वर्गपूर्ण कर लट वस्ते रीनाट ए वतावा एक्स धन बी एट दिखा ये वाल वर्गे रीन डेल्टा एट हतर ये इट पास मतगति मेन मे क्या उक्त करना ए वतावा एक्स धन बी एट दिखा ये वाल वर्गे समान एफ एक्स धन डेल्टा एट हतर ए हरदे इट पास तारके सीएल एक्स आयात आर सदाम सीएल तात्विक आर सदाम एक्स आयात ओणम तात्विक सदाम अभी दान मे एक्स धन बी एट दिखाई वाल वर्ग की कैल विशाल हो सामान बिंदु आए अब ए धन दीन एम सावा एक्स धन बी एट दिखाई वाल वर्ग विशाल हो सामान बिंदु आए ए वता मुखद ए धन दीर दीन मक्नी साधया ए विशाल बिंदु एना मेक विशाल सामान बिंदु मेके सामन आई मेक एफ एक्स धन डेल्टा एट हतर विशाल सामान बिंदु एके एफ एक्स सामान रिन डेल्टा एट हतर ए सॉरी विशाल सामान दें एफ एक्स की ना मे अगेट वा विशाल सामान ऐना एफ एक्स वाली अवमागे इकोपड़ पेहदी एफ एक्स की दहाट वा वेडी हो सामान ना एफ एक्स वाल अड़मागे दहाँ ऐना मेतरीवा एफ एक्स वाल मीन मीन यागे अवमे सामान रिन डेल्टा एट हतर ए मेक एम एक की दीर दीर ऐना एम एक सामान रीन डेल्टा एट हतर उन्नावा उत्तरे मे लमाइंट तेरी कार्य उगा दीन लमाइम करना तो बैल गहला इटे मुकद मेवा कर बोहा लमाइ देव तेरी वोट उगा दी लमाइ बाईन आनी पस्े गोल मे किसी प्रश्न नैतना इक उगा उगा उगला मन से निर्माण मे अंगंगे साधारण मेक गाँ अदी सर तम इट बस एना मेन मेम कथ जीएक्सी अवमागे एम दिखाई गणि अरे जीएक्स अवमागे एम दिखा गणि अरे बस आप इतना एम दिखा की मेक असुरे मटल बोलवा
දැන් gx කියන එක කෙනා තියෙන්නේ a ධන b ධන cx වර්ගය ධන b ධන 2a x ධන a සමානයි බිඳුව කියලානේ. එතකොට දැන් අපි මෙයාගේ අවමගේ ඍණ ඩෙල්ටායට 4a කියලා ඔප්පු කරපු නිසා මේකේ අවමගය m2 මේ සූත්‍රයට ආදේශ කළා අපිට ගත්ත හැකි. හරිද? එම නිසා m2 සමානයි b වර්ගයේ ඍණ 4a c. b වර්ගය කියන්නේ මේකනේ එතකොට. b ධන 2a වල වර්ගය. ඍණ 4a a. a කියන්නේ a ධන b ධන c. වතාවක් a. බෙදීම 4a. 4a a ධන b ධන c. 4a a කියලා කිව්වේ වර්ගපදයේ සංගුණකයටනේ. එතකොට මේකේ වර්ගපදයේ සංගුණකයේ තියෙන a ධන b ධන c. මේ තියෙන්නේ b වර්ගයේ ඍණ 4a c. මේකේ b වෙනුවට තියෙන්නේ මේ කැලනේ b වර්ගයේ ඍණ 4a a c. බෙදීම 2a. sorry 4a. දැන් දැන් මේකේ බව පෙන්වන්න තියෙන එකේ a ධන b ධන c m දෙක තියෙනවනේ. එහෙනම් a ධන b ධන c වලින් අපි මේ පැත්ත ගුණ කරමු. එතකොට a ධන b ධන c m දෙක සමාන වෙනවා am එකටනේ සමාන වෙන්න ඕනේ am එකට. හරි මේක සමාන වෙන්න ඕනේ a වතාවක් m එකට. ඉතින් am එක කියන්නේ එහෙනම් am එක සමානයිනේ ඍණ ඩෙල්ටායට 4ට. ඒතොර දැන් 4 තියෙනවනේ. මෙතන දැන් 4 තියෙනවනේ. දැන් බලන්නකො a මේ මේ මේක සමාන වෙන්න ඕනේ am එකටනේ. am එක කියලා කියන්නේ මෙතනින් a අකුර මේ පැත්තට දාලා බලන්න මේ ඍණ ඩෙල්ටායට 4. දැන් 4 තියෙනවා. එහෙනම් මේකේ උඩ සුළු කරලා පෙන්වන්න ඕනේ b වර්ගයේ ඍණ 4 ac කියලා. නැත්නම් sorry ඍණ ඩෙල්ටා තියෙන්නේ උඩ තියෙන්නේ කියලා පෙන්වන්න ඕනේ. උඩ තියෙන්නේ ඍණ ඩෙල්ටා කියලා පෙන්වන්න ඕනේ. ඒතොර එච්චරයි කේස් එක. ඒතොර උඩ ඍණ ඩෙල්ටා තියෙනවා කියලා පෙන්වන්නද මෙතනින් b වර්ගයක් එනවා. एक हरी ऋण धन हतर ए बी एन मिथरी ऋण हतर ए बी एन मे मेक वरा ऋण हतर ए बी एन मे ये मिथन तीन कि इसलम बल इन मेक पेन वर की मे हर पेन हरी मे मिथरी बी वर्ग या एक हरी मिथन एंडोने बी वर्ग ऋण डेल्टा एट हाथ ने एंडोने ऋण डेल्टा एक ऋण बी वर्ग एम एक ने इन्नो एम एक ने रीना डेल्टा एड हाथर रीना कुरक के नैनी रीना बी वर्ग के दाना हाथर ए सी इन्नो ने मित्रे मित्र ए तीन के लिए हाथर ए वर्ग एट रीना हाथर ए वर्ग एट मित्री ने हाथर ए वर्ग के पुना ऋण हतर ए बीट मित्री धन हतर ए बी कैपेनो मे दिखे गुणीते गुणीन एक कैपेनो इतना ऋण हतर ए सी ऋण लगुण अड़ू